Get down. Everybody, welcome to another episode of What, Why, and How. Alright everybody, අද දවසේදී අපි කතා කරන්නේ artificial intelligence ගැන. නැත්තම් basically robots ගැන. අපි movies වල දැකලා තියෙන දේවල් වලට වඩා ගොඩක් දේවල් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. සමහර movies වල දැකපු දේවල් මේ වෙනකොට වෙමින් පවතිනවා. අපි මුලින්ම කතා කරමු Sophia ගැන. Sophia තමයි ලෝකේ රෝබෝට්ස් අතරින් පළවෙනියටම සිටිසන්ෂිප් එකක් ලබාගත්ත එකම රෝබෝට්. ඇය හියුමනොයිඩ් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇයට සෞදි අරාබියේ සිටිසන්ෂිප් එක 2017 අවුරුද්දේදී හම්බුණා. ඇය දැනට තියෙන තාක්ෂණයෙන් බොහොමත්ම ඉදිරියෙන් ඉන්නේ. ඒත් එක්කම ඇයට හැකියාව තියෙනවා සාමාන්‍ය පුද්ගලයෙක් සමග සාමාන්‍ය සංවාදයක යෙදෙන්න. ඒත් එක්කම ඇයට සමහර හැඟීම් ප්‍රකාශ කරන්නටත් හැකියාව තියෙනවා. Sophia, Jimmy Fallon show ke guest kenek vidiyata hitiya. Sophia, can you tell me a joke? Sure. What cheese can never be yours? What cheese can never be mine? I don't know. Nacho cheese. yeah, that's good. Yeah. That's not... I like nacho cheese. Nacho cheeses. Ew. Gosh, you did ew. I'm getting laughs. Yeah. Maybe I should host the show. Okay, all right. Stay in your lane, girl. Now. එතකම Sophia Will Smith-ගේ kiss එකක් reject කරා. I think we can be friends. Let's hang out and get to know each other for a little while. You're on my friends list now. Yeah, I read that wrong. Sophia සහ Will Smith අතර මේ ඇතිවෙච්ච පිළිසඳර බොහොමත්ම සුවිශේෂී පිළිසඳරක්. මොකද iRobot කියන මූවී එකේ ප්‍රධාන චරිතය රඟපෑවේ Will Smith. හැබැයි ඒ චරිතයේ Will Smith රෝබෝට්ස්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. If you haven't watched iRobot, I suggest you go watch it. Get off my car! Sophia-ව තවදුරටත් ඉදිරියට දියුණු කරන්න Hanson Robotics පියවර අරගෙන තියෙනවා. ඒත් එක්කම Sophia-ගේ ගොඩක් ඉන්ටර්විව් සහ ඒත් එක්කම දේශන අපිට YouTube එකේ බලන්න හැකියාව තියෙනවා. Thank you, Andrew, and thank you everyone for inviting me here. අපි දන්නවා ජපානයේ හොඳ work ethic එකක් තියෙනවා. ඒත් එක්කම හැබැයි සමහර දේවල් ජපානයේ ගොඩක් වෙනස්. මේ කතා කරන්න යන්නේ ජපානයේ Henna කියන හෝටල් එක ගැන. මේ හෝටල් එකේ මිනිස්සු නැහැ. ඔක්කොම ඉන්නේ රෝබෝට්ස්. ඔයා හොටෙල් එකට ඇතුළු වෙන වෙලාවෙ ඉඳන් රිසෙප්ෂන් එකේ ඉඳන් ඔයාගේ රූම් එකේ හැම එකක්ම ඔටොනොමස් නැත්තම් රෝබෝට්ස් තමයි ඔයාට උදව් කරන්නේ. ඒකේ ක්ලීන් කරන්නේත් රෝබෝට්ස්. මේ හෙන්නා කියන හොටෙල් එක වගේ තවත් හොටෙල්ස් කීපයක් තියෙනවා ඒගොල්ලොන්ගේම චේන් එකේ. ඉතින් ඉදිරියට තවත් මේක ව්‍යාප්ත කරන්න තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝනේ ටෝකියෝ වලට යන්න අවස්ථාව තිබ්බොත් එහෙම ඉදිරියේදී හෙන්නා හොටෙල් එක මං හිතන්නේ හොඳ ඔප්ෂන් එකක් වෙයි. හෙන්නා හොටෙල් එකෙන් අපි යනවා තවත් රෝබෝට් කෙනෙක්ට. ඇට්ලස් ගැන නම් ඕගොල්ලෝ ගොඩක් අහලා ඇති. ඇට්ලස්ට හැකියාව තියෙනවා උඩ පයින්න, දුවන්න, ඒත් එක්කම බෑක් ෆ්ලිප් කරන්න. සහ මවුන් පාකෝ රනින් වලටත් ඇට්ලස්ව ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඇට්ලස් නිර්මාණය කරලා තියෙන්නේ බොස්ටන් ඩයිනමික්ස්. මේගොල්ලෝ ඇට්ලස් වගේ තවත් රෝබෝට්ස් ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියේදී අපිට ඇට්ලස්ව සර්ච් ඇන්ඩ් රෙස්කියු ඔපරේෂන්ස් වල සමහර විට බලාගන්න හැකියාව ලැබේ. All the suite of sensors from infrared cameras, thermal sensors to actually find the fire, then recognize a hose, grab the hose and extinguish the fire. අනාගතේ අපිට මොන වගේ වේද කියලා කියන්න බෑ. හැබැයි අපි දන්න දෙයක් තමයි ගොඩක් jobs මිනිසුන්ව replace කරලා robots-ලා මේ වෙනකොට යොදාගෙන තියෙනවා. All right, so that's it about artificial intelligence and robots today. මම තව එපිසෝඩ් එකක් මේ පිළිබඳව කරන්න බලාපොරොත්තු වෙනවා. Until that, stay safe. This is What, Why, How. Prabhat signing off.